නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ මොහොතේත් ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත රැගෙන එන සොඳුරු නිවන් මඟ ධර්ම සාකච්ඡාමය වැඩසටහන සමගයි ඔබ අප මේ ක්වීන්නේ. අද දවසේත් ඒ සොඳුරු නිවන් මඟ සම්පූර්ණ කරවන බෝධිපාක්ෂික ධර්මයන් අතර සතර සතිපට්ඨානය ගැන කතාබස් කරන්නට මහමෙවුනාවේ පින්වත් ස්වාමින් වහන්සේ අපත් සමග ඉන්නවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. අද දවසේ පින්වත්නි අපට කතා කරන්නට තියෙන්නේ සතිපට්ඨාන සංයුක්තේ අඹපාලි වර්ගයේ හතරවෙනි සූත්‍රය පිළිබඳව, සාලා සූත්‍රය පිළිබඳවයි. භාග්‍යතුන් වහන්සේ අලුත පැවිදි වුණු ස්වාමින් වහන්සේලාට සතර සතිපට්ඨානෙ පුහුණු කරවන්න කියනවා. ඒ වගේම නිවන් මඟ පුහුණු වෙන සීක භික්ෂුවට සෝතාපන්න ඵලය ලැබපු, සෝතාපන්න ඵලයෙන් උඩට පුහුණු වෙමින් අරහත්වය කරා යන, අරහත්ත්වයේ පතමින් වෙසෙන භික්ෂුවත් සතර සතිපට්ඨානෙ පුහුණු කරවන්න කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නිවන් මඟ සම්පූර්ණ කරගත්තු රහතන් වහන්සේ සතර සතිපට්ඨානෙ යුතුව වාසය කරනවා කියලා. ඉතින් දවසක් භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, පින්වත් ආනන්ද, ඔබ යම් කෙනෙකුට හිතවත්ද, අනුකම්පා කරනවද, ලේඥාතියෙක් ඉන්නවද ඔබ කියන දේ අහයි කියලා හිතනවද, අන්න ඒ අය සතර සතිපට්ඨානේ පිහිටන්ට සමාදම් කරවන්න කියනවා. එතකොට බලන්න, භික්ෂු භික්ෂුණී විතරක් නව, පැවිදි පිරිස විතරක් නව, ලේ ඥාති කාටත් මේ සතර සතිපට්ඨානේ පිහිටවන්න කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා. ඉතින් මේ සාලා සූත්‍රයේත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අලුතෙන්ම පැවිදි වුණු පින්න ස්වාමීන් වහන්සේලාව සතර සතිපට්ඨානෙ පුහුණු කරවන්න කියලා. අන්න ඒ ගැන, ඒ අලුතින්ම පැවිදි වුණාම භික්ෂුවක් සතර සතිපට්ඨානෙ පුහුණු විය යුතු ආකාරය ගැන අප පින්වත් ස්වාමින් වහන්සේගෙන් මේ සූත්‍ර දේශනාව අනුව, සම්බුදු වදන අනුව විමසා දැනගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන සංයුක්තේ හතරවන සූත්‍ර දේශනාවන සාලා සූත්‍රයේදී උන්වහන්සේ කොසල් ජනපදයේ සාලා කියන බ්‍රහ්මණ ගමේ දී දේශනා කරපු නිසා තමයි මේ දේශනාවට සාලා කියලා නම වැටිලා තිබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා, යේතේ භික්කවේ භික්කු නවා අචිර පබ්බජිතා අදුනාගතා ඉමං ධම්ම විනය. පින්වත් මහණනි, යම් මේ භික්ෂූන් සිටිනවාද නවකු අචිර පබ්බජිතා පැවිදි වෙලා වැඩිකල් නොගිය අදුනාගතා ඉමං ධම්ම විනය. ඒ කියන්නේ මේ ධර්ම විනයට ආධුනිකයි, අලුතින් ආපු පිරිසට. තේවෝ භික්කවේ භික්කු චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේ තබ්බෝ. අන්නේ භික්ෂූන් ඔබලා, ඔබලා විසින් මේ භික්ෂූන් සතර සතිපට්ඨාන භාවනාවෙහි සමාදම් කරවන්න කියන, සමාදපේ තබ්බා නිවේසේ තබ්බා, ඒකේ ඇතුළත් කරවන්න කියන, පතිට්ඨාපේ තබ්බයි සතර සතිපට්ඨාන භාවනාවන්හි පිහිටවන්න කියන. කතමේ සංචතුන්නම්, කොමන හතරකද පිහිටවන්න ඕනේ? ඒත තුම්හි ආවුසෝ කායි කායානුපස්සිනෝ විහෙරත. එන්න ආශ්මතනි, ඔබලා කයෙහි කයානුව බලමින් වාසය කරන්න, කයෙහි කයට සිහ පිහිටවගෙන වාසය කරන්න. කොහොමද? ආතාපිනෝ සම්පජානා. විශේෂ කරුණක් පින්වත් ස්වාමීන් වහන්සේ විස්තර වෙනවා. දැන් අපිට මුල් දේශනාවල්දී බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඒ වගේම චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේදී සිහි පිහිටීමේදී දේශනා කරන්නේ ආතාපි සම්පජානෝ සති. මෙතනින් දේශනා කරනවා ආතාපිනෝ, කෙලෙස් තවන වීරිය තියෙනවා, සම්පජානා, කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව, ඒකෝදි බුහුතා. අර සතිමා කියන
කරුණ වෙනුවට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒකෝ දිභූතා. කරුණ කී වචන කීපයකින් බුදුරජාන් වහන්සේ කරුණ ඉස්මතු කරනවා. ඒකෝ දිභූතා කියන්නේ එකඟ සිත් ඇතිව, එකඟ කරගත්තු සිත් ඇතුව විප්පසන්න චිත්ත, විශේෂයෙන්ම ප්‍රසන්න සිතින් යුතුව සමාහිතා. සමාහිත සිතින් ඒකාග්‍ර චිත්තා, ඒකාග්‍ර වූ සිතින් කායස්ස යථා භූත ඥානයි. වාසය කරන්න කියන මේ විදිහට කයෙහි මේ කරුණු කරන්න කියන්නේ කුමක් සඳහාද? කයෙහි යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස. කය ඇත්ත දැනගන්න. ඔව්, යථා භූත ඥානේ කය ගැන ඇත්ත ස්වභාවය තේරුම් ගැනීම සඳහා කයෙහි. අවසරයි සඳ මේ අලුත්ම පිරිසට පුහුණු වෙන්න වාගිතුන් වාසේ වදාරන අයුරු එතකොට නේද? ආතාපි සම්පජාන සතිමා කියන වචනේ වෙනකොට මේ ඒකෝදි භූතා, ඒ කියන්නේ හිත එකඟ කරගෙන, ඒකාග්‍ර කරගෙන, විප්පසන්න චිත්තා, මනවින් ප්‍රසන්න, ඔය කියන්නේ ප්‍රමුදිත සිතක් ඇත්තටම තියෙන්න ඕනේ මේ හොඳට සතිපට්ඨානේ. පහන් සිත. ඔව්. ඒ කියන්නේ ඇත්තට මේ පහන් සිත ගොඩනගන්නේ අපි මීට කලින් කතා කරපු අර ආරම්භයේ කුසල ධර්මයන්හි ආරම්භය පිරිසුදු සීලය. කර ගැනීම, සීලය පිරිසුදු කර ගැනීමෙන් විපරිසර බව නැතුව යනවනේ. ඒ තුළ සතිපට්ඨානේ වඩන්න මේ ප්‍රසන්න මනසක්, විපරිසර භවෙන් තොර, පසුතැවිලි වලින් තොර මනසක් නිර්මාණය වෙනවා. ඒ විදිහට විප්‍රසන්න චිත්තෙන්, ඒ කියන්නේ පැහැදුනා වූ, වඩාත් පැහැදුනා වූ සිතින්, සමාහිත ඒකාග්‍ර වූ සිතින් වාසය කරන්න කියන මේ කයෙහි යථාර්ථය අවබෝධය පිණිස, යථාර්ථ ඥානය ලබා ගැනීම, ඒ කියන්නේ කයෙහි ඇත්ත අවබෝධ කරගන්න කායानुපස්සනාව කීපයක් වෙනලා දෙනවා නේද? ආනාපාන සති, අසුබේ, ධාතු මනසිකාරේ, ඉරියාපත සම්පජඤ්ඤේ, පස්සේ නවසීවිතික භාවනාවන්හි සිහි පිහිටවන්න කියනවා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාසු වේදනානුපස්සිනෝ විහෙරත, වේදනාවන්ගේ වේදනානුපස්සීව වාසය කරන්න කියනවා. ඒ කියන්නේ සැප දුක් උපේක්ෂා කියන වේදනාවන්හි සිහි පිහිටවන්න කියන අර විදිහටම කෙලෙස් තවන වීරී, කෙලෙස් ප්‍රහාණය කරන නුවණි. ඒ වගේම ඒකෝදි බුහුතා කියන්නේ මනවින් එකඟ වූ සිතින් විශේෂින් පහන් වූ කියන්නේ ප්‍රසන්න සිතින් යුතුව, සමාහිත සිතින් යුතුව, ඒකාග්‍ර සිතින් යුතුව වේදනානං යථා භූතං ඥානයි. එතනදී වේදනාවන්හි යථාර්ථ අවබෝධය ලැබීම පිණිස. එතකොට මේ යථා භූත ඥානය කියලා එකක් විස්තර වෙනවා කයෙහි වේදනාවන් ගෙන. කුමක්ද පිනස්සාවෙන් හස මේ යථා භූත ඥානය වශයෙන්, කයෙහි යථා භූත ඥානය වශයෙන් මෙයා තේරුම් ගන්නව වෙන්නේ අර සතිපට්ඨාන භාවනාව අපි මීට කලින් සූත්‍ර දේශනාවෙන් විස්තර කළා සමුදේ ධම්මානුපස්සීව ආය කයස්මි විහෙරතෙනි. කියන්නේ එයා කයෙහි හැතිවීම, හට ගැනීම, ඔව් හට ගැනීම නෝනින් දකිමින් ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ආහාර නැතිවීම නැති යනවා කියන යථාර්ථය දකිමින් වාසය කරනවා. එයා අන්තිමට තේරුම් ගන්නේ මෙවැනි කයක් තියෙනවා. අත්ති කායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය. ඒ විදිහට යාට ඒක මේ කය පිළිබඳ ඥානය ලැබීම පිණිස ඒ විදිහට සිහි පිහිටවීම හේතු වෙනවා. අවසරයි සන්. ඒ කියන්නේ කයක් තියෙනවා, කය ආහාර තියෙද්දි කය පවතිනවා, ආහාර නැතිවීමෙන් කය හට ගන්නවා, ආහාර නිසා පවතිනවා, ආහාර නැතිවීමෙන් කය නැති වෙනවා කියන අවබෝධය තමයි කය යථාභූත ඥානය වෙන්නේ. ඔව්, අන්න ඒක ලැබීම පිණිස තමයි කෙලෙස් තවන වීරියෙන් වගේම කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් මේ එකඟ සිතින් සිතින් එහෙමයි. කියන්නේ මේ කරුණ වලින් ඒකාග්‍ර කරගත්තු සිතින් වගේම විශේෂයෙන් පහන් වූ සිතින්, සමාහිත සිතින්, ඒකාග්‍ර වූ සිතින් තේරුම් ගන්න කියන ඕ වාසය කරනවා. වේදනාවන් පිළිබඳවත් ඒ විදිහට මෙයා වේදනාවන්හි යථාර්ථය වශයෙන් එයා තේරුම් ගන්නේ මේ වේදනාව හට ගන්න ආකාරයත් නැති වී යන ආකාරයත්. එහෙමයි. වේදනාව හටගන්නේ එයත් සිහිපත් කරන්නේ. ඕ. එක පින්වස්සයන් හස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනාව හටගන්න ස්පර්ශය හට ගැනීමෙන්, හටගන්න ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. අන්නේ යථාර්ථය මේ අවබෝධ කර ගැනීම පිණිස මේ විදිහට කෙලෙස් තවන වීදී නුවණි, ඒ වගේම එකඟ ඒකාග්‍ර සිතින්, විශේෂයෙන් පහන් වූ සිතින්, එකඟ සිතින්, සමාහිත සිතින් වාසය කරන වේදනාවන් කෙරෙහි සිහි පිහිටුවමි. ඒ වගේම චitte cittanupassino viharata. එයාල හික්මවන්නේ කියන ඔබලා මේ සිතෙහි යථාර්ථය දැකීම පිණිස, සිත ගැන යථා භූත ඥානය ලබා ගැනීම පිණිස, සිත කෙරෙහිත්
සිහියෙන් ඉන්න කියලා. චිත්තානු පස්සනාවෙන් සිතානු සිහි පිහිටවන්න. පිහිටුවමින් සිතෙහි මේ ඇතිවෙන අර දාසය ආකාර ස්වභාවයන් කෙරෙහි සිහිය පිහිටුවමින් මේ සිතෙහි මේ උපක්ලේශ දුරු වී යන ආකාරයට සිහිය පිහිටවන්න, සිත ගැන යථාභූත ඥානය ලබා ගැනීම පිණිස සිහිය පිහිටවන්න කියලා දේශනා කරන අර විදිහටම ඒකෝදි භූතයි එකඟ වූ සිතින් විප්‍රසන්න වූ සිතින් සමාහිත සිතින් එකඟ වූ සිතින් ඒ දේ කරන්නට කියන. එතකොට මේ සිතෙහි යථාභූත ඥානය, සිත ගැන යථාභූත ඥානය හැටියට එයා මේ අවබෝධ කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මේ සිත හටගන්න ආකාරය හැටියට දේශනා කරේ. නාම රූප ප්‍රත්‍යයෙන් මේ සිත හටගන්නවා, නාම රූප නැතිවීමෙන් මේ සිත නැති වී යනවා. අන්නේ යථාර්ථය අවබෝධ ඥානය ලබා ගැනීම පිණිස තමයි මෙයා මේ විදිහට කෙලෙස් තවන වීරි නුවණ වගේ මේ වඩාත් ප්‍රසන්න වූ සිතින් සමාහිත සිතින් එකඟ වූ සිතින් යුතුව මේ සිත පිළිබඳව සිහි පිහිටවන්නේ චිත්තානුපස්සනාවෙන් වාසය වාසය කරන්නේ. කරන්නේ ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සිනෝ විහෙරත, එයා හික්මවන්නේ කියනවා ඔබ ධර්මයන්ගේ යථාර්ථය දකිනුත් වාසය කරන්න, ධම්මානුපස්සනාවෙන් වාසය කරන්න, පංච නීවරණ භාවනාව පස්සේ පංච උපාදානස්කන්ධය හට ගැනීම නැතිවීම මෙනෙහි කරන භාවනාව, ඊළඟට ආයතන භාවනාව, ඊට පස්සේ බොජ්ජංග වැඩි යන ආකාරයට සිහි පිහිටීම, ආර්ය සත්‍ය නොවන විමසීම කියන මේ ධම්මානුපස්සන භාවනාවන් හිත් ඔබ සිහි පිහිටවන්න කුමක් සඳහාද? ධර්මයන්හි යථාභූත ඥානය පිණිස. ධර්මයන්හි යථාභූත ඥානය වශයෙන් අපිට දක්වන්න තියෙන්නේ මේ ධර්මයන්හි හට ගැනීමත් නැතිවීමත් අවබෝධ කර ගැනීමට. ධර්මයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයන් හටගන්නේ මානසිකාර සමුදය ධම්මානං සමුදය. මානසිකාරපත්තෙන් තමයි මේ ධර්මයන් හටගන්නේ. මානසිකාරය නැතිවීමෙන් බුද්ධ වීමෙන් ධර්මයන් නිරුද්ධ වී යනවා. අන්නේ යථා අවබෝධය ලබා ගැනීම පිණිස කෙලෙස් ප්‍රහාණය කරන කෙලෙස් තවන වීරි, ඒ වගේම කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් ඒකෝදි භූතා. එකඟ සිත් ඇතුව වෙසසින් පහන් සිත් ඇතුව විප්පසන්න චිත්තෝ දහම් තතුසේ දැනුම පිණිස ධම්මාන යථා භූත ඥානාය සමාහිතා ඒකාග්‍ර චිත්තා සමාහිතව ඒකාග්‍රව චිත්තව වාසය කරන්න කියලා කියනවා. මේ විදිහටයි නවක භික්ෂූන් හික්මවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස, අලුතින්ම පැවිදි වෙන පින්වත් ස්වාමීන් වහන්සේලාව යථා භූත ඥානය පිණිස කයි ඇත්ත දැනගන්නට, වේදනාවල කියන්නේ විඳීම් වල ඇත්ත දැනගන්නට, මේ හිතේ ඇත්ත ස්වභාවය දැනගන්නට, ඒ වගේ මේ ධර්මයන්ගේ ඇත්ත ස්වභාවය දැනගන්නට භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂූන් පුහුණු කරවන්න කියන අලුතින්ම පැවිදින ස්වාමීන් වහන්සේලා සතර සතිපට්ඨානෙ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ සම්බුදු වදන් මනාකොට ගලපමින් හෙළි කළා. ආතාපිනෝ සම්පජානෝ, ඒ වගේම ඒකෝදි භූත හිත එකඟ කරගෙන මේ කෙලස්ථාන වීරියෙන් මේ කටයුතු කරද්දි මේ යථාභූත ඥානය ලැබෙනවා කිව්වා කය ගැන කයනුපස්සනාවෙන් ඉඳි. වේදනාවන්ගේ යථාභූත ඥානය ලැබෙන්නේ වේදනානුපස්සනාවෙන් වාසය කරද්දි. සිත ගැන යථාභූත ඥානය චිත්තානුපස්සනාවෙන් ලැබෙනව භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධ වචනය උපුටා දක්වමින් පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. ඒ වගේම ධම්මානුපස්සනාවෙන් ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ වෙන බවත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. කය හට ගැනීම කියලා දුන්නා. ආහාර තියෙද්දි කය හටගන්නේ, ආහාර නැතිවීමෙන් ආහාර තියෙනකම් කය තිබිලා ආහාර නැතිවීම කය නැති වෙන බව. වේදනාව හටගන්නේ ස්පර්ශයෙන් කියලාත් කියලා දුන්නා. ස්පර්ශයෙන් නැතිවීමෙන් වේදනාව නැති වෙන බවත් සිහිපත් කළා. ඒ වගේම සිත මේ හටගන්නේ නාම රූප තිනතාක් කියන ඒක සිහිපත් කළා. එතකොට යථාභූත ඥානයක් වශයෙන් කය ගැන, විඳීම් ගැන, සිත ගැන මේ විදිහට අලුතින් පැවිදින භික්ෂුව තේරුම් ගන්නවා. ඒ වගේම ධම්මානුපස්සනාවලදී මානසිකාර කිරීමෙන් මේ ධර්මයන් හට ගන්නවා. මානසිකාර නැතිවෙන ධර්මයන් නැති වෙන බව දැනගෙන සතර සතිපට්ඨානේ මේ යථාභූත ඥානේ අවබෝධ කරනවා. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි විමසන්නේ මේ දේශනාවේදී මේ ඔය කතා කළේ අලුතින් පැවිදින භික්ෂුවන් ගැන යථාභූත ඥානය පිණිස පුහුණු කරවන්න කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ සේක භික්ෂුව යථාභූත ඥානය ලැබූ අරහත්ය මුළුමනින් සම්පූර්ණ නොකළ සේක භික්ෂුවගේ සතර සතිපට්ඨානයේ පිහිටීම ගැනත් සතර සතිපට්ඨානයේ වැඩීම ගැනත් පින්න ස්වාමීන් වහන්සේ අපට පහදා දෙන සේක්කෝ.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට සේක භික්ෂුව කොහොමද මේ සතර සතිපට්ඨානේ පුරුදු කරන්න කියන එක ගැන පැහැදිලි කරනවා. යේපිතේ භික්කවේ භික්ඛු සේකා, යමේ භික්ෂුන් ඉන්නවද සේකව, ඒ කියන්නේ ධර්මාර්ගයේ හික්මෙන අපත්ත මානසා, ඒ කියන්නේ පත් නොවූ අරහත්ත්වයේ පිණිස පත්වීමට සිත් ඇති කරගෙන සිතින් ඒ සඳහා අපේක්ෂා සහිත සිතින් වාසය කරන මාර්ගඵලයන්ට පත් නොවූ අනුත්තරං යෝගක්ෂේමං පත්තේමාන විහෙරಂತಿ, අනුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිර්වාණය පතාගෙන වාසය කරන ඒ සේක භික්ෂූන් ඉන්නවද තේපි කායේ කායානුපස්සිනෝ විහෙරಂತಿ, අනේ භික්ෂුනුත් කයෙහි කයානුව බලමින් කායානුපස්සීව වාසය කරනවා කියනවා. එතනත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ආතාපිනෝ සම්පජාන, ඒ භික්ෂුනුත් කෙලස් තවන වීරියෙන් සම්පජානව, ඒ කියන්නේ කෙලස් ප්‍රහාණය කරන නුවණින් ඒකෝදි බුතා, ඒ කියන්නේ එකඟ වූ සිතින් විප්පසන්න චිත්තා, විශේෂයෙන් පහන් වූ සිතින් සමාහිතා, සමාහිත සිතින් ඒකාග්‍ර චිත්තා, ඒකාග්‍ර වූ සිතින් වාසය කරන්නේ කුමක් පිණිසද? කායස්ස පරිඥාය. එහෙමයි. කය පිළිබඳව පිරිසිඳ තතුසේ මනවින්, කියන්නේ මුළුමනින්ම අවබෝධ කර ගැනීම පිණිස ඉස්සෙල්ලා යථාභූත ඥානය ලබා ගත්තා. කයේ හට ගැනීම නැතිවීම පිළිබඳ යථා භූත වශයෙන් අවබෝධ ඥානය ලබා ගත. දැන් කයස්ස පරිඥාය, ඒ කියන්නේ එයා තවදුරටත් මේ කයෙහි යථාර්ථය මුළුමනින්ම පිරිසිඳ අවබෝධ කර ගැනීම පිණිස කායానుපස්සීව වාසය කරනවා. පිරිසිඳ දැනගන්නට. ඔව්. ඒ කියන්නේ කායానుපස්සනා භාවනාවන් 14ක් වූ කායానుපස්සනාවන් භාවනාවන් තවදුරටත් එයා ප්‍රගුණ කරනවා. අලුතින් පැවිදුණු කෙනා වගේම යථාභූත ඥානය ලැබුවු කෙනා ඉන්න අනතුරු පිරිසිඳ මුළුමනින්ම අවබෝධ කර ගැනීම පිණිස කායේ යථාර්ථය. කායానుපස්සනාවේ අර විදිහටම යෙදෙනවා. යෙදෙනවා. එහෙමයි. මේ විදිහටම වදාරනවා වේදනානු වේදනාසු වේදනානුපස්සිනෝ විහෙරಂತಿ. වේදනාවන්ගේ වේදනානුපස්සිය වේදනාවන්හි යථාර්ථය දකිමින් වේදනාවන් අනුව සිහි පිහිටවනවා. එහෙමයි. අර විදිහටම කෙලෙස් ප්‍රහාණය කරන කෙලෙස් තවන වීරී, ඒ වගේම කෙලෙස් ප්‍රහාණය කරන නුවණි, මනා දැනුම් ඇතුව එකඟ සිත් ඇතුව විශේෂින් පහන් සිත් ඇතුව මේ වේදනාවන්හි වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස වේදනානම් පරිඥාය, වේදනාවන් වේදනාව පිරිසිඳ අවබෝධ කරගන්නේදී අරහත්ත්වයටනේ පත් වෙන්නේ නේ. එහෙමයි. ඒ අරහත්ත්වයේ පත් වීම පිණිස වේදනාවන්හි යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස එයා වේදනානුපස්සීව වාසය කරන අර විදිහටම සමාහිතව ඒකාග්‍රව සිතින්. ඒ වගේම චිත්තේ චිත්තානුපස්සිනෝ විහෙරಂತಿ. සිතෙහි සිතානුව දකිමින් වාසය කරනවා. සිත පිළිබඳව එයා චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. ඒත් මේ සිත පිරිසිඳ අවබෝධ කර ගැනීමට. සිත පිරිසිඳ අවබෝධ කර ගන්නවා කියලා කියන්නේ අරහත්ත්වයට අවබෝධ කර ගන්නවා. ඔව්, අරහත්ත්වයටපත් වීම සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගන්නවා කියන්නේ. ඒ අරහත්ත්වයේ පිණිස සිත පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නේ රහතන් වහන්සේ. ඒ අවබෝධය ලබා ගැනීම පිණිස අර විදිහට ආතාපි කෙලෙස් තවන වීරි, ඒ වගේම මනා දැනුමින්, කියන්නේ හොඳ කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස පිහිටවගත්තු නුවණි, ඒ වගේම එකඟ සිත් ඇතුව විශේෂින් පහන් සිත් ඇතුව මේ සිතෙහි සිත පිරිසින් දැනීම පිණිස සමාහිතව ඒකාග්‍රව සිත් වූ සිතින් වාසය කරනවා. එහෙමයි. ඒ වගේම ධර්මයන් පිළිසිඳ අවබෝධ කර ගැනීම පිණිසත් කෙලෙස් තවන වීරි, කෙලෙස් ප්‍රහාණය කරන නුවණි, ඒ වගේම එකඟ සිත් ඇතුව විශේෂින් පහන් වූ සිත් ඇතුව එයා සමාහිතව ඒකාග්‍රව ඒ ධම්මානුපස්සනාවේ භාවනාවන්හි නිරත වෙනවා. එහෙමයි පින්නස්සවන්නාස අපි තේරුම් ගත්තා. අලුත්ම වික්ෂු අලුත්ම සතිපට්ඨානයේ දෙන කෙනා යථාභූත ඥානයේ පිණිස සතර සතිපට්ඨානයේ යොදවන්න කියනවා. ඒ වගේම යථාභූත ඥානය ලැබූ කෙනා මේ කය විඳීම් සිත ධර්මයන් පිරිසිදු දැනගන්නට සතර සතිපට්ඨානයේම යෙදෙන බවයි පැවසුනේ. ඉන්නනතුරුව භාගතුන් වහන්සේ මේ රහතන් වහන්සේත් සතර සතිපට්ඨානයේ යෙදී වාසය කරන බව දේශනා කරනවා. රහතන් වහන්සේ සතර සතිපට්ඨානයේ යෙදෙන්නේ කොයි අයරින්ද පින්වත් ස්වාමීන් වහන්සේ? එමයි පින්වත් ස්වාමීන් වහන්සේ, භාගතුන් වහන්සේ දේශනා කරනවා යේපිතේ භික්කවේ භික්ඛු අරහන්තෝ කීනාසවා, යමේ භික්ෂූන් ඉන්නවද රහතන් වහන්සේලා වෙච්ච කීනාස ආශ්‍රවශය කරපු උසිතවන්තෝ,
කියන මේ බඹසර වාසයේ නිම කරපු අවසන් කරලා අවසන් කරපු කත කරණීය. ඒ කියන්නේ අරහත් වේ වෙනස කරන්න තියෙන දේ කරලා කළා ඉවරයි. කත කරලා. ඕහිත බාර කෙලස් බාර පැත්තකින් තියලා අනුපත්ත සදත්ත. ඒ කියන්නේ තමන්ගේ අර්ථයටපත් වෙලා මේ බඹසර වාසයේ අර්ථය ලබාගෙන. පරික්ඛීන බහුව සංයෝජන. මේ බහුව සංයෝජනයන් ෂේ කරලා දාලා. සම්මදඤ්ඤා විමුක්තා. තමන් තුළම ඇති වූ අවබෝධ ඥානයෙන් විමුක්ත සිතක සිතක් ඇති කරගෙන නිදහස් වූ සියල්ල සියලු බන්ධනයන්ගේ නිදහස් වූ සිතක් ඇති කරගෙන. අවසරයි සර්, මේ රහතන් වහන්සේලාට පවසන නම් ටිකක් තියෙන නේද? තියෙන, එහෙමයි සන්නස. එහෙම. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ගැන ප්‍රකාශ කරද්දී මේ විදිහට වදාරන අපිට මුණ ගැහෙනවා. ඔව් අවස්ථාවන්. තේපි කායි කායानुපස්සින විහෙරන්ති. ඉතින් ඒ නිවන් මාර්ග සම්පූර්ණ කරපු කරන්න තියෙන දේවල් කරපු රහතන් වහන්සේලාත් බලන්න කායानुපස්සනාවෙන් වාසය කරනවා කියනවා. ආතාපිනු සම්පජාන. අර කෙලෙස් තවන වීරිය ඒක ධර්මතාවයක් හැටියට ඒ රහතන් වහන්සේලා තුළ පිළිහිලා තියෙනවා. ආතාපිනු සම්පජාන, ඒ කියන්නේ අමුතුවෙන් තවන්න කියලා කෙලෙස් උන්වහන්සේලා තුළ නැහැ. නමුත් උන්වහන්සේලා තුළ ඒ වීරිය කියන ධර්මතාවය තියෙනවා. ඒ වගේම සම්පජානේ, ඒ කියන්නේ මනා අවබෝධයෙන් යුතු බව, මනා නුවණින් යුතු බව තියෙනවා. ඒ වගේම ඒකෝදි බුතා, එකඟ සිත තියෙනවා. ඒ වගේම විශේෂයෙන් පහන් වූ සිත ඇතුව සමාහිතව ඒකාග්‍රව චිත්තව ඒකාග්‍ර චිත්තයෙන් වාසය කරනවා. මේ කයෙහි කයානුව බලමින් වාසය කරනවා. කුමක් මේ කායේන විසංයුත්ත. මේ විදිහට වාසය කරන්නේ කය හා එක් වෙලා නෙමෙයි. එක් වෙන්නේ නැති තු. විශේෂ වචනය කායේන විසංයුත්ත. එතකොට අපි අවබෝධ නොකරපු අනිත් අය කයත් සමග එකහුව වෙලා වාසය කරන්නේ. මේ සතිපට්ඨානයේ අවසානයේ විස්තර වෙනවානේ පින්වත් ස්වාමීන් වහන්සේ. අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීති. ඒ කියන්නේ මේ සතිපට්ඨානයේ වැඩිමේ අරමුණ තමයි මේ ලෝකේ කිසිවක් ග්‍රහණය නොකර ගැනීම. අනිස්සිතෝච විහෙරති. ඒ කියන්නේ කිසිවක් ඇසුරු නොකරගෙන වාසය කිරීම. මේ අපි ඇසුරු කරගෙන වාසය කරන නිසා තමයි සන්තවාතෝ භයං ජාතං. මේ සන්තවේ නිසා තමයි මේ භය, මේ දුක, නිකේතා ජායතෝ රජං. මේ කෙලෙස් ඇසුරු කිරීම නිසා තමයි අපිට මේ කෙලෙස් රජස්, මේ භය දුක සියල්ලම හටගන්නේ. ඉතින් මේ ඇසුරු කිරීමෙන් වෙන්ව වාසය කරන රහතන් වහන්සේ කය ඇසුරු කරන්නේ කය නිසා දුක හට ගන්න, කයේ අවබෝධය නැති නිසා. ඒ කියන්නේ කාය අවසරයි කායනුපස්සනෙන් ඉන්නවා කයත් එක්ක එකතු නොවි. එකතු නොවි. එහෙමයි. කය නිරන්තරයෙන් පරිහරණය කරන්නේ, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් පරිහරණය කරනා විදි වගේම කය උන්වහන්සේ යම් යම් කටයුතු ආහාර කුත්තේ පිණිස සිවුරු අර විදිහට පොරවනවා උන්වහන්සේයි. මේ විදිහට කළාට උන්වහන්සේ කය සමග එකතු වෙලා නැහැ. ඒ වගේම උන්වහන්සේටත් වේදනාවක් ඇති වෙනවා. සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාවන් හට ගන්නවා. නමුත් වේදනාව කායිකව. ඔව්, වේදනානුපස්සනාවෙන් වාසය කරන වේදනාවන් සමග එකහුව වෙලා නැහැ. චිත්තානුපස්සනාවෙන් උන්වහන්සේ වාසය කරනවා. සිතහ එකහුව වෙලා නැහැ. ඊළඟට උන්වහන්සේ ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. ධර්මයන් හා එකහුව වෙලා නැහැ. ඒ වගේම විසංයුක්තව. අන්‍ය ආකාරයටයි රහතන් වහන්සේ මේ සතිපට්ඨානය තුළ සිත පිහිටුවගෙන වාසය කරන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේ හොඳ විස්තර කරනවා. එහෙමයි. බොහෝ පින් පින්වත් ස්වාමීන් වහන්සේ මනාකොට මේ උතුම් සතර සතිපට්ඨානය පිහිටන්නට හිත නැමෙන අයුරින් අලුතින්ම දහම් මඟ පුරුදු කරන කෙනෙකුට යථාභූත ඥානය පිණිස සතර සතිපට්ඨානය යෙදෙන විදිහත්, යථාභූත ඥානය ලැබපු සෝතාපන්න ඵලයෙන් උඩට වෙහෙසෙන සීක භික්ෂුවක් මේ පරිඥාය පිරිසිදු දැනගැනීම පිණිස මේ සතර සතිපට්ඨානයේ වැඩිමත් පහදා දුන්නා. ඒ වගේම නිවන් මඟ සම්පූර්ණ කළ රහතන් වහන්සේලා ගැනත් පවසා වදාලා, විසංයුක්ත සිතින්, විසංයුක්ත කයින්, විසංයුක්ත වේදනාවෙන්, විසංයුක්ත සිතින්, විසංයුක්ත ධර්මයෙන් එක් නොවි මේ සතර සතිපට්ඨානයන් වාසය තුල වාසය කරනවා. ඒ කිසිවක් සමග එක් නොවි ගැට නොගැසුණු සිතින්. ඉතින් ඒ නිසා ඒ ශාලා සූත්‍රයේදී භාගිතුන් වහන්සේ වදාළ අයුරින් සතර සතිපට්ඨානයේ මුල සිට පුහුණු වන්නට මේ උතුම් ධර්ම කරුණු හැම දිනාටම උපකාර වේවා. ඒ ධර්මයේ පිහිටමින් අමාමා නිවන්සුව සුවසේ අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. මේ ධර්මය අපට ලබා දුන් පින්වත් හැම දිනාටම භාගිතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ අවුරුදු 2500 කණකට පෙරයි. ඒ ධර්මයේ අද දක්වා අප වෙත දායාද කරන්නට මනුලෝ උපන් බොහෝ අය, ස්වාමින් වහන්සේලා, ගිහි පින්වතුන් ඒ ධර්මයේ අප වෙත රැගෙන ආවා.
සංගායනා කරමින් සජ්ජායනා කරමින් පොත්පත්තුර ලියමින් ඉතින් ඒ ධර්මය අපට මේ දැනගන්ඩ කියාගන්නට අවස්ථාව ලැබුණ මේ යුගී පිනත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මය අපට මතුකට පෙන්වා අවදාල නිසා. එනිසා අප මේ දහම් කතාබයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පිනත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පිනත් ඔබ හැම දෙනාටමත් අප හැම දෙනාටමත් යමාමහා නිවන්සුව බොහෝ දුරනවීම් පිණිසම හේතු වේවා උපකාර වේවා. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති සාදු සාදු සාදු.